සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිමුතු ඒකනායක මඩවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රංජන් අද අධිකරණයට ඔරෙලියට සරසවියක්. රාජිතට අපදීම ගැන CID සහ නීතිපතිට චෝදනා. ඔස්ට්‍රේලියා ලැබින්න නිසා රසකට විහිදෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරන බව බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය සඳහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාතිවිල නිවස පොලිසිය පරීක්ෂාවට ලක් කළේ ඊයේ දිනේදී. රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණ කිරීම යන චෝදනාව යටතේ ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසය විමර්ශනය සිදු කළේ. පැය හතරක් පුරා කළ සෝදිසි කිරීමේදී බලපත්‍රය අලුත් නොකළ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගැනුණා. මදුවා මොකද හේතුව? මම ගෙදර ඉදදී ආව එකපාරම රිසර්ච් කරන්න කියලා. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙහෙම නෙමේ බැටාලියන් එකක් ආව. මම අඬලා දොඩලා ඇරසුණා මේ ස්පිරිටල් ආලවල ළඟින් එක්කෙන නෙමේ. මම වන් ෂොට්. මට ලෙඩ නෑ, මුකුත් නෑ. සුග නෑ, කොලෙස්ටරෝල් නෑ මම. බයිපාස් නෑ. හා? බයිපාස් නෑ. අපල නෑ වාදී. බයිපාස්. ඒ අනුව ඊයේ රාත්‍රියේ රංජන් රාමනායක මහතා බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසය වෙත රැගෙන එනු ලැබුණා. එතුමත් එක්ක කතා කරන්න හැකියාවක් තිබ්බද? ඔව්, දුක සැපහුව එක. මේ සිදුවන කාර්යයන් සම්බන්ධව ඔබතුමා මොනවද කියන්නේ? මේ වගේ මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. මේ මෙහෙමයි, මේ කාරණාව පිළිබඳව මම චෝදනා ගොනු කිරීමට පෙර මට මොනවද කියන්න අමාරුයි. ඉතින් මේ නීතිමය ක්‍රියාදාමයෙන් පසුව තමයි අපි දැනගන්නේ. මෙතුමාගේ සර්ච් කරන්න ආපු වෙලාවේ මෙතුමා හැසිරෙච්ච ආකාරයත් දැඩි විවේචනයට ලක් වෙලා. නෑ, මම ඒව මොනවත් මම දැක්කේ නෑ. ඔව් වැඩේ මියා කණිකට විනියන්නේ. මේක මම නැති ආන්දුවේ ඕගොල්ල වැරදි විදියට වැරදි කරාම මේ අයිශ්‍රෝ දුක්ති. මම යහපාලන ආණ්ඩුවේ නෑ, මිනිස්සු මහින්දමත් ආණ්ඩුවේ. ඔව්. යහපාලන ආණ්ඩුව වැරදි විදියට මිනිස්සු ඉලකට කරාම මේ අයිශ්‍රෝ සමයගෙන දුක්ති. මේ වන විටත් එම කොට්ටාසය ප්‍රශ්න කිරීම සිදු කරන අතර රංජන් රාමනායක මහතා අද දිනේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහෙකත සනසාලමින් දිවයිනු පුරා රුක් රෝපණය කිරීමේ හරිත චාරිකා වැඩසටහනේ සමාරම්භය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද උදෑසන පැවැත්වුණා. ඒ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. දිනින් දින උණුසුම් වන වායුගෝලය සනසාලීමට දිවයින පුරා පැල ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටුවීම අරමුණු කර ගනිමින් මෙම හරිත චාරිකා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. හරිත පරපුර සංවිධානයයි එයට මූලිකත්වය ගෙන තිබෙන්නේ. දර්ශනී නානායක්කාර පදනම ඒ සඳහා අනුග්‍රහකත්වය ලබා දෙනවා. ඒ අනුව අද උදෑසන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් රෝපණය සඳහා පැල ලබාදීම නිල වශයෙන් සිදු කෙරුණා. මෙසේ ලබා තුන් පැල රෝපණය කිරීමේ වැඩසටහනේ පළමු අදියර රිවස්ටන් හි සිදු කිරීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිමිෂ චමත් සංකල්ප. මේකත සනසාලමින් දෙවේන පුරා පැල ලක්ෂ ගණනක් සිටුවීමේ අරමුණින් හරිත පරපුර සංවිධානය ක්‍රියාත්මක කරන හරිත චාරිකා වැඩසටහන අද ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය නිල නිවස අභියසින් ඒ ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මෙතනියගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් මේ අවස්ථාවට එකතු වුණා. අපේ රට එවැගේම ලෝකයේ වෙනුවෙන් තමයි මේ යුතුකම මෙහෙවර ඉෂ්ට කරන්නේ. මේ වෙලාවේ මම කතාබහට එකතු කරගන්නවා හරිත පරපුර නිර්මාතෘ අමිල මොරේමඩ මහතා. ඔබතුමාගෙන් මම දැනගන්න කැමති මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අදහසක් ගත්තේ ඇයි, මොකක්ද හේතුව? ඇත්තටම මේක දැන් මුළු ලෝකෙම අවශ්‍යතාවයක් වෙලා අපිට දැන් අපේ අතීතයට ගියොත් එහෙම අපි අපේ පුංචි කාලයට ගියොත් ගස්කොලන් සෑහෙන තිබුණා. දැන් ටික ටික අපිට නොදැනෙන්න මේක අඩුවේගෙන යනවා. ඉදිරියේදී විශාල අර්බුදයක් මුළු ලෝකයේ හැමුවේම නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තකින් උත්තරද්‍රවයේ අයිස්කන්දු දියවේගෙන යන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි, අකලට වැහි වහිනවා, වැහි වහින්න ඕනේ කාලේ අවුව පායනවා. ඉතින් කාලගුණ විපර්යාසයන්, දේශගුණ විපර්යාසයන් රාශියක් සිදුවෙන්නේ මේ වායුගෝලයේ සිදුවෙන, පරිසරයේ සිදුවෙන අකටයුතුකම් නිසා. එය
යථාතත්වයට පත් කරන අරමුණින් තමයි හරිත පරපුර මේ ක්‍රියාන්විතය ආරම්භ කරන්නේ. සඳහන් කළ යුතුයි මේ ක්‍රියාන්විතයේදී දර්ශනී නානායක්කාර පදනමත් අපිත් සමග සුහදව එක්සිට් අත්වැල් බැඳගෙන මේ කටයුත්ත ඉදිරියට ගෙනියනවා. හොඳයි, අපි ඔබටත් ආරාධනා කරනවා දිවයින පුරා පැල ලක්ෂ ගණනක් සිටවන්න, හරිත පරපුරත් එක්ක එකතු වන්න අපිට පුළුවන්. මේ ලෝකයේ තුල අපේ රට බොහොම සුන්දර රටක් බවට පත් කරන්න අපි ආරාධනා කරනවා ඔබටත් එකතු වන්නට කියලා. මට විශාල ධෛර්යයක් මේක. මම ගොඩක් කැමැත්තෙන් මේකට මම අමිල මහත්තයත් එක්ක සම්බන්ධ වුණේ. මොකද මේක රටට කරන ලොකු මේවා එකක්. මොකද රටේ තියෙන මේ ව්‍යසනයත් එක්ක මේ ස්වභාවික ව්‍යසනයන් නම් වෙලා තියෙන්නේ ගස් කැපීම හේතු කොටගෙන. ඉතින් මේක අනිවාර්ය අත්‍යවශ්‍ය දෙයක්. ඒකයි මම මගේ පදනමත් එක්ක මම මේක සම්බන්ධ වුණේ. අනාගත පරපුර වෙනුවෙන් හැම කෙනෙක්ම මේකට දායක වෙලා රටට ගහක් හැමදාම හිටවන්න කියලා. මොකද මේක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තම් අපේ රටටත් ලෝකයටත් ලොකු විනාශයක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාධනීය ලක්ෂණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලෙකම් තිස්සත්නායක මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ගැටඹේ රාජෝපවනාරාම විහාරයට පැමිණ එහි විහාරාධිපති රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතාමත් හොඳයි. ඒ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. හැම විටම පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව වාද විවාද කළත් ඒ අය තියෙන සාධනීය කරුණු පිළිබඳව කෙහෙලාම අපි විරුද්ධ වෙන්න ඕම නැහැ. හැම විටම හොඳ දේ හොඳයි කියන්නත් නරක දේට ප්‍රතික්ෂේප කරන්නත් අපි පුරුදු විය යුතුයි. විමුක්ති අමාත්‍යවරයෙක් විදියට ඊයේ පාර්ලිමේන්තුව සතිවාරයේ කැඳවන විට මහබැංකු වැදුම් කර සිටියේ කර්ණියට ආවා. මේ සම්බන්ධව නීති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. මහබැංකුවේ වැදුම් කර සිද්ධිය විශේෂයෙන්ම වැදුම් කර ගණදෙනුව සම්බන්ධයෙන් එල්ල වෙච්ච චෝදනාව සුළුපටු නෙවෙයි. ඒක ලංකාවේ සිද්ධ වෙච්ච මහා පරිමාණ වංචාවක් කියලා හැම පැත්තෙම කියවෙනවා. ජාතික සම්පත් මංකොල්ලයක් හෝ වංචාවක් කරලා තිබෙනවා නම් ඒ කුමන තරාතිරමේ පුද්ගලයෙකුට වුණත් දඬුවම් කිරීම කරන්න ඕනේ. ඒකට මහජනතාව විරුද්ධ වෙන්නේ නැහැ. මහජනතාවත් ඒකට සතුටු වෙයි. දේශපාලන දඩයමකට ලක්වුණු මෑත කාලයේ පුද්ගලයෙක් මම. ඒක තමයි 2015 ජනාධිපතිවරණ ඉවර වෙලා සති කීපයක් යනකොට පළමුවෙන්ම අත්අඩංගුවට ගත්තේ මම දේශපාලන කාරණාවක් නිසා. ඒක තමයි මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන අභූත චෝදනා නගමින් මාව අත්අඩංගුවට අරගෙන දවස් 55ක් වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බා. නීතියෙන් වරදක් කරලා තිබෙනවා නම්, ඒ වගේම දූෂණ හෝ වෙනත් වංචා චෝදනාවක් තිබෙනවා නම්, රටේ නීති කඩලා තිබෙනවා නම්, ඒ අයට නීති ක්‍රියාත්මක කරන්න දේශපාලනේ කරා කියලා බාධාවක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් වගකීම ගත යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා බව සිංහලයේ සංවිධානය පවසනවා. රාජිත සේනාරත්න මහතාට එරෙහිව චෝදනා රැසක් තිබියදී ඉතා දුර්වල මේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මෙම සිද්ධිය සිදු වූ බවයි එම සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසන්නේ. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද මෙහිදී අදහස් පළ කළා. මේ වාර්තාවේ තියෙන සඳහන් කාරණාත් එක්ක තමයි මේ ගැටුම පටන් ගන්නෙ. මේ කිඹුල් රත්තරන් සිද්ධිය සම්බන්ධව පැමිණිලි කරුවන් විදියට අපි පිටු 14ක පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. නමුත් ඔහු සුළු කාරණා කිහිපයක් එක්ක තමයි අධිකරණයට කරුණු වාර්තා කරලා තිබ්බේ. දුර්වල බී වාර්තාවක් අධිකරණයට ලබා දීලා මේ නීතියේ ආධිපත්‍ය, නීතිය හැල්ලුවට ලක් කරන ක්‍රියාදාමය සිදු කරගෙන යන එකට සම්පූර්ණයෙන් වකී යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා. තියෙන තවත් බරපතල චෝදනාවක් තමයි එක්සත් සේනාරත්න කියන තමන්ගේ පුතාට පාසල් දැරිවියක් පැහැරගෙන ගිහිල්ලා මේ දැරිවිය පුතාගේ භාර්යාව බවට පත් කරන චෝදනාව. පාසල් දැරිවියගේ අම්මට තාත්තට තර්ජනය කරලා තියෙනවා අපිට ඕනම් මේ අම්මවයි තාත්තවයි විනාඩි 5ක් ඇතුළත මරලා දාන්න පුළුවන් කියලා. මේ කියන්නේ දැන් මේ පැහැරගත් දියණියගේ අම්මයි තාත්තයි මේ කියන කතාව පොඩ්ඩක් අහලා බලමු. මේ දෙමව්පිය දෙන්න බාල වයස්කාර මගේ මේ දියණියම නිල නිවසේ තියාගෙන පුතාට හැටියට තියාගන්න ඉඩ දීලා ඒකට අනුබල දීම නීති විරෝධී දෙයක්. අපිට කර කියාගන්න දෙයක් නෑ. අපිට සමාජයට මුහුණ දෙන්න බෑ. මේ දරුවා තාම අවුරුදු 18ක් සම්පූර්ණ වෙලා නෑ. තාම අවුරුදු 17යි මාස 4ක් වෙන්නේ. අපේ අවසරයක් නැවතුණා.
ඒක නිසා අපි පැහැදිලිව රජයෙන් ඉල්ලන්නේ දුර්වල පරීක්ෂණ කරන්න නැතුව ලහු සම්බන්ධව විශේෂ අධිකරණයක් පිහිටවලා ඔහු සම්බන්ධව විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. වර්තමාන ආණ්ඩුවේ ඉන්න පහුගිය කාලේ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් විසින් යහපාලන ටොප් 10 කියලා මහා ගණයේ බරපතල වැරදි ගණනාවක් අල්ලස් කොමිසම ඇතුළු ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තියෙනවා. ඉතින් අපි කියනවා එදා විපක්ෂයේ හිටපු මේ මන්ත්‍රීවරු දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. එනිසා ඔබතුමාලාට නීතිය ක්‍රියාත්මක කරන්න ඉතාම පහසුයි. පහුගිය යහපාලන ආණ්ඩුවේ මේ කියන පැමිණිලි 10 අනුව බැලුවත් හානි කරලා තියෙන මුදල රුපියල් මිලියන 131,500යි. ඒ කියන්නේ බිලියන 131.5ක්. මේ කරපු හානි පවරාගෙන ආණ්ඩුවට නැත්තම් මේ රටේ ජනතාවගේ බදු මුදල් වංචා කරලා තියෙන ඒවා පවරගන්න කියලා අපි තාම කරුණාවෙන් ආණ්ඩුවට සිහිපත් කර සිටිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුදැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා නුවරඑළියට විශ්වවිද්‍යාලයක් ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අඩු අධ්‍යාපන මට්ටමක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුදැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම මෙන්ම උසස් පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන වරම් දීමේ අරමුණෙනුයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල මෙම විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව නුවරඑළිය සඳතැන්න වන විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වර්ණයට කලින් නුවරඑළිය තිබුණ විශාල ජනරැළියේදී ප්‍රතිඥාවක් දීලා තිබුණා අඩු අධ්‍යාපන මට්ටමක් වාර්තා කරන නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා කියලා. ඒ අනුව මේ සඳහා අපි ප්‍රථමයෙන් තෝරාගත්ත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විද්‍යාලය උසස් තත්ත්වයකට පත් කරලා ජාත්‍යන්තර මට්ටමට පිළිගැනීමක් තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ඉන්න වෙනත් රටවල ශිෂ්‍යයන්ටත් මේ පරිසරයේ ආශ්‍රිත පර්යේෂණාත්මක ඉගැන්වීමක් කරන්න පුළුවන් ආකාරයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා. රට ගොඩනගන නායකත්වයේ සමග ජනතාව පෙළ ගැසී සිටින බව අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ. එක්සත් ජාතිපක්ෂයේ බයේ ඉඳ 3-2 බලය දෙන්නේ නැහැ. 3-2 බලය දුන්නා නම් වහාම ජනාධිපතිවරණය අවසන් වූ විගස මහමැතිට යන තිබ්බා. ඒදී ඔවුන්ට තියෙන ප්‍රශ්න ඔවුන්ට විසඳගන්න බෑ. ඒ වගේම ඔවුන් දන්නවා කොයි වෙලේ මැතිවරණය තිබ්බත් ඔවුන් පරදිනවා කියලා. ඔවුන් කුලල් කාගෙන පක්ෂය ඇතුලේ ඔවුන් විපක්ෂ නායකකමට ප්‍රශ්න ඇති කරගෙන පක්ෂ නායකත්වයට ප්‍රශ්න ඇති කරගෙන 2-3-4-5 කැඩිලා ඉවර එක්සත් ජාතිපක්ෂය. 3-2 බලයක් දෙන්නේ මේ රටේ ජනතාව. මුජබිර් රහමාන්වත් රිෂාඩ් බදුන්වින්වත් රවුෆ් හකීම්වත් වෙන කවුරුත් නෙමෙයි. මේ රටේ ඡන්දදායකයෝ තමයි තීන්දුව කරන්නේ. එන මහා මැතිවරණයේදී ස්ථාවර ආණ්ඩුවක් කරගෙන යන්න ස්ථාවර රජයක් කරගෙන යන්න කාටද බලය දී යුත්තේ කියන්නේ. පහර දීමවත් අනවශ්‍ය ලෙස කාවත් අත්අඩංගුවට ගැනීම නෙමෙයි. ඉතාමත්ම සාධාරණ පොලිසියක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති කෙරුවේ. ඉතින් එහෙම අනාගතයක් නැති එක්සත් ජාතික පක්ෂයේ මේ ඉන්න අනිත් මන්ත්‍රීවරු අඬලා වැඩක් නැහැ. දේශපාලන දඩේ මේ කරන්නේ රාජපක්ෂලාට ඕන දේ කියලා ප්‍රකාශ කෙරුවාට රටේ ජනතාව පෙළ ගැහින්නේ ඔවුන්ගේ. රටේ ජනතාව පෙළ ගැහිලා ඉවරයි. රට හදන්න පුළුවන් නායකයෙක් එක්ක. නව දැක්මක් සහ නව මුහුණුවරකින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියටම යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා. විපක්ෂ නායක බාලගිරි දෝසෙන් පස්සේ ඊයේ විපක්ෂ නායකකමත් නෛතිකව ස්ථිරවම ලැබුණා. පැහැදිලිවම ජාතික ආරක්ෂාව නොම්බර 1 තියෙන විපක්ෂ නායකවරයෙක්ගේ යටතේ අපේ සියලුම පාර්ලිමේන්තු කණ්ඩායමේ සෑම සියලු දෙනා සිංහල බෞද්ධ අපේ මාතෘභූමියේ සෙසු ජාතියිනුත් රැක බලාගෙන අපේ රටේ ජාතික ආරක්ෂාවට මුල්ම මුල් තැන ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්න. අපි ඉදිරි කාලයේදී සැලසුම් කරලා විපක්ෂ නායක කාර්යාලය මේ රටේ අසාධාරණයට අසහනයට ලක් වෙන ඕනම කෙනෙකුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරලා ඒට පිළිසරණක් ලබා ගන්නට පුළුවන් විපක්ෂ නායක කාර්යාලයක් බවට අපි එය පත් කරනවා. හබුතලේ තම්බපිල්ල ප්‍රදේශයේදී සිදු ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ නායක ගුවන්බට LAC හෙට්ටිආරච්චි විරුවාගේ දේහය මාතර තෙලිච්චවිල පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා. හබුතලේ අයිස්පිල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට ඇත Y12 යානයේ කඩාවැටුනේ පසුගිය 3 වනදායි. එහි නියමු බුද්ධිවී බැද්ද සහය ගුවන් නියමු බලපන්ති නායක ලංකාපුර කුලතුංග නායකත්ව ගුවන්බට LAC හෙට්ටිආරච්චි සහ සැරෙන්
DW කුමාරයන විරුවන් ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වූ ස්ථානයේ කළ විමර්ශන වලින් පසු සිරුරු බදුල්ල රෝහල වෙත රැගෙන එනු ලැබුවා. පශාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණේෙහිදී ආර්.බී. කුලතුංග විරුවාගේ සිරුර පියා හඳුනාගත් අතර කොළඹ මහ රෝහලේ මුඛහා හණු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය සිදු කළ විශේෂ පරීක්ෂණෙන් අනතුරුව සෙසු සිරුරු හඳුනාගනු ලැබුවා. අනතුරුවයි සිරුරු ඥාතීන් වෙත බහර කෙරුණේ. අනතුරින් මියගේ නායක ගුවන්බට LAC හෙට්ටිආරච්චි විරුවාගේ දේහය මාතර තෙලිජ්ජවිල පිහිටි නිවස වෙත ඊ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා. සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූ ඔහු මිය යන විට 30 වියෙහි පසු වුණා. හෙට්ටිආරච්චි විරුවා ආධුනික සෙබලෙකු ලෙස ගුවන් හමුදාවට බැඳුනේ 2009 වසරේදී. නායක ගුවන්බට LAC හෙට්ටිආරච්චි විරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. මාතර මාලිම්බඩ නව සතිපොළ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය ඩලස් අලහපෙරුම සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් දවස් 55කින් අද ඉඳලා මාලිම්බඩ මේ පොළ භූමිය විවෘත කරපු දවස් ඉඳලා දවස් 55කින් මේ පාර්ලිමේන්තුව විසුරුවා දැමීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබෙනවා. මාර්තු මාසේ 2 රෑ 12ට මේ පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්. මම එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මිත්‍රයන්ට කියන්නේ නොවැම්බර් 16 ප්‍රතිඵලය එහෙමම ලැබුණත් ගෝඨාභය මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්නෝ 124 දෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය දවසේ කියනවා බය වෙන්න දෙයක් නෑ ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ හැටියට ගෝඨාභයට හම්බෙන්නේ 104යි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට හැමදාම ගණන් වැරදිලා තියෙනවා. අපි 얘ගෙන කනගාටු වෙන්නේ නෑ. එතුමාට පක්ෂය ඇතුලෙන් ගහන වෙලාවේ ඒ ගොඩට එකතු වෙලා එතුමාට පහර දෙන්න අපිට කිසිම උවමනාවක් නෑ. අද මුළු රටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දීපු අයට වඩා ඡන්දෙ දුන්න බැරි වෙච්ච අය සතුටු වෙනවා. අපේ රටට හොඳ නායකයෙක් හම්බෙලා තියෙනවා. මාලිම්බඩ මන්සන්දියේ වෙළඳාම් කටයුතු වල නිරත වූ වෙළඳුන් සඳහා මෙම නව සතිපොළ ඉදි කෙරුණා. මේ මගින් වෙළඳාම් කටයුතු ක්‍රමවත් ආකාරයකට කරගෙන යාමට පහසුකම් සලසා දී තිබෙනවා. මේ සඳහා වැය කිරුණු මුදල රුපියල් ලක්ෂ 100ක් මෙම අවස්ථාවට මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk